රාවණා වන් YouTube නාලිකාවේ අපි ඔබව සුබ දවසක් කියලා පිළිගන්නවා. අද කියලා දෙන්න යන්නේ තමන්ගේ වාහනයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සඳහා කොහොමද ලියාපදිංචි වෙන්නේ, ඒ වගේම QR කෝඩ් එක ගෙන්න ගන්නේ කොහොමද කියන විස්තර ගැන, ඒ වගේම කලින් කරපු වීඩියෝ බලන්න නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ අවසානයේ දෙන වීඩියෝ ක්ලික් කරලා කලින් කරපු වීඩියෝ බලන්න. ඒ වගේම මම ඉස්සරහට ගේන වීඩියෝ බලන්න නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යටින් තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා ඊට ඉස්සරහන් එන bell icon එක ක්ලික් කරලා තියාගත්තොත් මම ඉස්සරහට ගේන වීඩියෝ දිගටම ඔයාලට බලන්න පුළුවන්. හරි, අපි එහෙමනම් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා මේ විදියට smart ජංගම දුරකථනයේ data on කරගන්න ඕන. මේ කියලා දෙන ක්‍රමය ගොඩාක් පහසුවෙන් යන්න පුළුවන් ක්‍රමයක් නිසා ඊළඟට අපි මෙන්න මේ විදියට Chrome browser එකට ඇතුළත් වෙනවා. Chrome browser එකට ගියාන්ගෙන් පස්සේ ඊළඟට ඔයාලා මෙන්න මේ විදියට search bar එකේ මෙන්න මේ URL code එක ගහලා මෙන්න මේ විදියට ඇතුල් වෙන්න ඕන. මේ විදියට ඇතුල් වුණාගෙන් පස්සේ මේ අලුතෙන් එන පිටු ඔයාලට බලා ගන්න පුළුවන් භාෂාව වෙනස් කරගන්න. මම සිංහල කියලා භාෂාව වෙනස් කරගෙන ලියාපදිංචි වෙන්න කියන button එක click කරලා මෙන්න මේ විදියට ඇතුළට යනවා. පළවෙනි කොටුවේ වාහනයට අදාළ කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න ඕන. ඊළඟට ටෙලිෆෝන් නම්බරයක් ලබා දෙන්න ඕනි. ඔයාගේ ෆෝන් එකේ තියෙන ටෙලිෆෝන් නම්බරයක් හරි එහෙම නැත්නම් යාළුවා ළඟ ඉන්නව නම් යාළුවාගේ ටෙලිෆෝන් නම්බරයක්. මොකද ටෙලිෆෝන් නම්බරයට එනවා OTP නම්බරයක් එනවා. එහෙම නැත්නම් 19 19 න් පොඩි කෝඩ් නම්බරයක් එනවා. අපි මේ නම්බරේ මේ විදියට මෙතනින් ඇතුළත් කරගන්න ඕන. එහෙම මේ නම්බරය අතුලත් කරගෙන තහවුරු කරන්න කියන කොළපාට තීරුව ටච් කරන්න. ඊළඟට එන පළවෙනි කොටුවේ ඔයාලට තියෙන ඔයාගේ නම විතරක් ඇතුළත් කරන්න වාසගම නැතුව. ඊළඟට දෙවෙනි කොටුවේ තියෙන වාසගම පමණක් ඇතුළත් කරන්න. ඊළඟ කොටුවේ ඔයාලට බලා ගන්න පුළුවන් ලිපිනය ඇතුළත් කරන්න එනවා. ලිපිනය ඇතුළත් කළා ඊළඟට කියන බටන් එක ක්ලික් කරන්න මෙන්න මේ විදියට. ඊළඟට ඔයාලට තවත් අලුත් පිටුවක් එනවා මෙන්න මේ විදිය. පළවෙනි කොටු දෙකක් තියෙනවා. ඒකේ පළාත සඳහන් කරන්න නැතුව වාහන අංකේ විතරක් මෙන්න මේ විදියට සඳහන් කරන්න. වාහන අංකයේ සඳහන් කළ දෙවෙනි තීරුව එහෙම නැත්නම් දෙවෙනි කොටුවේ එහෙන් දෙන වාහන වර්ග තියෙනවා. ඒ වාහන වර්ග වලින් අපේ වාහන වර්ගය මොකක්ද කියලා තෝරගෙන මාක් කරාගෙන පස්සේ ඊළඟට තියෙනවා චැසි අංකය සඳහන් කරන්න. චැසි අංකය සඳහන් කරාගෙන පස්සේ අපේ වාහනේ ඩීසල්ද පෙට්‍රල්ද කියලා මාක් කරන්න එනවා. ඊළඟට චූටි කොටුවක් තියෙනවා කොන්දේසි වලට යටත් වෙන්න කියලා පොඩි කොටුව අපි මාක් කරන්න ඕන. ඊළඟට එන කහපාට එහෙම නැත්නම් තැඹිලි පාට තීරුවක් තියෙනවා ලියාපදිංචි වෙන්න කියන තීරුව ක්ලික් කරාගෙන පස්සේ ඊළඟට අපිට ටික වෙලාවක් යද්දී මැසේජ් එකක් එනවා අපිව ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් සක්සස්ෆුල් කියලා පොඩි මැසේජ් එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට බලා ගන්න පුළුවන් අපි පොඩි වෙලාවක් යද්දී QR කෝඩ් එක අපේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. මේ දෙනවාව රෙජිස්ටර් වුණා කියලා එන මැසේජ් එක. මේ QR කෝඩ් එක ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් link එකක් විදියට ගෙන්න ගන්න. පහසුම ක්‍රමය තමයි ඩවුන්ලෝඩ් කරගන්න එක. ඩවුන්ලෝඩ් කරාගෙන පස්සේ අපේ ෆෝන් එකට ඒ QR කෝඩ් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ පිටුවේ තියෙන ඩවුන්ලෝඩ් කරන්න කියන කොළපාට තීරුව ක්ලික් කරාගෙන පස්සේ ඊටමත් පොඩි වෙලාවකින් ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේම මේකට මෙමරි ගොඩක් යන්නේ ඊටමත් පොඩි ප්‍රමාණයක් තමයි මෙමරි යන්නේ. මේ විදිහට ඩවුන්ලෝඩ් කරාගෙන පස්සේ ඔයාලගේ දුරකථනයට මේ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් වෙනවා. මේ පිටුවෙන් නැවත මුලට යන්න නම් මේ උඩ තියෙන ඉවත් වීමට කියන බටන් එක ක්ලික් කරන්න. මේ විදිහට ෆෝම් එක පුරවගෙන යද්දී වරදී කියලා හිතන තැන් දෙකක් මෙතනදී පෙන්වලා දෙන්නම්. පළවෙනි එක තමයි මේ ෆෝම් එක පුරවන්න දීලා තියෙන කාලය විනාඩි 20ක්. ඒ විනාඩි 20 ඇතුලේ OTP නම්බරේ එන්න තියෙන කාලය රෙජිස්ටර් වෙන්න තියෙන කාලයත් ඇතුළත්ව තමයි තියෙන්නේ. එහෙම විනාඩි 20 ඇතුළත පුරව ගන්න බැරි වුණොත් මෙන්න මේ විදිහට අවසානයේ මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා කාලය ඉවර වෙලා තියෙන්නේ කියලා නැවත උත්සාහ කරන්න කියලා. එතකොට අපි මුලට ගිහිල්ලා ආය පාරක් පුරවගෙන ඇවිල්ලා කාලේ ඉතුරු කරගෙන විනාඩි 20ක් ඇතුළත පුරව ගන්න පුළුවන්. පළවෙනි පාර කාලය මදි වුණත් දෙවෙනි පාර පුරවගෙනදී ඔයාලට ලේසියෙන්ම පුරව ගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක.
මේ විදියට ෆෝම් එක පොරවගෙන යද්දි වරදින්න පුළුවන් තව එක තැනක් මම පෙන්නලා දෙන්නම් ඒ තමයි අපේ වාහනේ චැසි අංකය සඳහන් කරන්න එන තැන වාහනේ පොතේ තියෙනවා චැසි අංකය ඒ වගේම දුන් සහතිකෙත් සඳහන් වෙලා තියෙනවා චැසි අංකය මේ චැසි අංකවල සමාලාලාට තියෙනවා මැදින් පොඩි ඉරි කැල්ලක් ගහලා එහෙම නැත්නම් ඩොට් එකක් තියලා තියෙනවා මේ ඩොට් එක හරි ඉරි කැල්ලත් එක්ක අපි ටයිප් කරොත් වෙන්නේ මැසේජ් එකක් එනවා අවසානයේට වාහන අංකයයි චැසි අංකයයි වෙනස් කියලා ඒකට අපි කරන්න ඕනේ මැද ඉරි කැලි නැතුව ඩොට් නැතුව එක දිගටම ටයිප් කරන්න ඕනේ ඉලක්කම් ඒ වගේම ඉංග්‍රීසි අකුරු එක දිගටම ටයිප් කරා ගියන් පස්සේ ලේසියෙන්ම අපිට ලියාපදිංචි කරගන්න පුළුවන් මේ වීඩියෝ එක බලපු යාළුවන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි මේ වීඩියෝ එකට යටින් තියෙන ෂෙයා බටන් එක ක්ලික් කරලා අනිත් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම තමයි මම ඉස්සරහට ගේන වීඩියෝ දිගටම බලන්න නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යටින් තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා ඊට ඉස්සරහින් යන bell icon එක ක්ලික් කරලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ ෆෝන් එකට කම්පියුටරයට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා හරි අපි එමනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනතුරු සියලු දෙනාටම සුබ අනාගතයක්